ලෙක්ඩොකුල සාදරෙන් පිළිගන්න. ඉතින් අද අපි ගේන්නේ පබ්ජියක අලුතෙන් එන්න තියෙන අප්ඩේට් එක ගැන. ඉතින් ඔගොල්ලෝ දන්නවා 0.15 නැත්නම් 0.15 කියන බීටා වර්ෂන් එක රිලීස් වුණා දැන් සතියකට විතර උඩදී. ඉතින් මේ බීටා වර්ෂන් එකේ අලුත්ම අලුත් කූල් ෆීචර්ස් ගොඩක් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන. ඉතින් අපි බලමු ඒවා මොනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපි PUBG එක ඕපන් වෙන ගමන් අපි ඔයගොල්ලන්ට කියන්න ඕනේ පල්ලෙහා තියෙන අපේ සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපි සබ්ස්ක්‍රයිබ් කරන නමතක කරන්න එපා. ඉතින් ඒකම එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඉතින් ඒකම අපි ඉන්ස්ටාග්‍රෑම් ෆේස්බුක් කරා ෆලෝ කරන්න ටෙක් ඔෆ් ගේමර්ස් ෆෝන්ස් චැනල් හරහා. ඉතින් අපේ මේ විදිහට ඕපන් වෙද්දී අපිට මුලින්ම අපිට මේ GIF යන ඉතින් ඇනිමේෂන් එකක පොඩි අපේ සයින් අප් වෙන ඒ පේජ් එක අපිට පේනවා. මේ විදිහට හෙලිකොප්ටර් එකක් ආධාරයෙන් නිකන් ඒ වගේ පොඩි එකක් අපිට ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට පෙර දැනුම් දීමක් කරලා තියෙනවා. මේකේ හෙලිකොප්ටර් එකකුත් තියෙනවා කියලා. ඒකම RPG එකකුත් තියෙන දර්ශනයක් තමයි අපිට පේන්නේ. ඉතින් අපි මේක ඕපන් වුණා. ඉතින් මෙන්න මේ විදිහට ඕපන් වුණාට පස්සේ අපිට පේනවා ඉතින් මේකේ නෝමල් අපේ ඉස්සරහා ගත්තොත් එහෙම කියන්නේ මේන් පේජ් එක ගත්තොත් එහෙම කිසිම වෙනසක් වෙලා නැහැ. ඉතින් ඒ වුණාට අපි මෙතන මැච් ඔප්ෂන් එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට පේනවා නෝමල් විදිහට අපේ නෝමල් මැච් ටික ඒ විදිහටම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මෙන්න මේ විදිහට ඉවෝ ග්‍රවුන්ඩ් එකට ගියොත් එහෙම ඉවෝ ග්‍රවුන්ඩ් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා ප්ලේ ලෝඩ් මෝඩ් කියන අලුත් ඔප්ෂන් එක. ඉතින් ඒකම තමයි ටීම් ඩෙත් මැත් ද රුයින්ස් කියන ඔප්ෂන් එකත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒකම අපේ නෝමල් මැප් එකේදී ලොකු වෙනස්කම් ගොඩක් කීපයක් වෙලා තියෙනවා. අපි නෝමලි සාරාංශයක් විදිහට ගත්තොත් එහෙනම් බ්‍රූම් කියලාත් වෙහිකල් එකක්. ඉතින් ඒකම අපි ගෑස් කෑන් එක පුපුරවන්න පුළුවන් අලුත් වෙපන්ස් තිබ්බ වෙපන්ස් වල යම් යම් වෙනස්කම්. ඉතින් අපි මේ හැම දෙයක්ම මේ අලුත් වීඩියෝ එකත් එක්ක ගේන්න ඕගොල්ලන් බලාපොරොත්තු වෙන අපේ මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් අපි ඒකේ කරුණෙන් කරුණ අපි කතා කරමු. ඉතින් මං අපි මුලින්ම බලමු මේ ක්ලාසික් මෝඩ් එකේදී අපිට නෝමල් ගේම් එකේදී මොනවද අපි වෙනස්කම් සමානකම්. ඉතින් අපි ඒ ගැන කතා කරමු. ඉතින් අමතක කරන්න එපා අපේ පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් මේ ගැන හෝ අපේ පළන වීඩියෝ එකක් ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් අපිත් එක්කම රැඳිලා ඉන්න අපි බලමු PUBG අලුත් බීටා වර්ෂන් එක 0.15 කියන වර්ෂන් එකේ ඇත්තම කිව්වොත් කොඩ් ගේම් එක පරාද කරයිද නැද්ද කියන එක අපි බලමු. ඒ ගැන
ඉතින් ඕගොල්ලන්ට මතක ඇති අපි ගොඩක් SMG වලින් ප්‍රසිද්ධම ගන්න එක තමා UMP9 කියන එක. ඉතින් ඔගොල්ලන්ට පේන මෙතන අපි බීටා වර්ෂන් එක 0.15 බීටා වර්ෂන් එකේදී UMP45 කියලා UMP45 කියලා තමා ඉතින් ඒගොල්ලෝ මේකෙදී පෙන්වන්නේ. ඉතින් ඒ මොකද කියලා බැලුවොත් එහෙම ඔගොල්ලන්ට පේන මම මේක ඉක්විප් කරාම ඒකෙදී අපිට 9mm වෙනද 9mm හම්බ වෙනවට මේකෙදී මිලිමීටර් 45 වර්ගයේ උණ්ඩ තමයි මේකට ඉක්විප් වෙන්නේ. ඉතින් ඒකෙ හින්දා අපිට තවදුරටත් UMP9 එක බලාගැනීමේ හැකියාව නැහැ. UMP45 කියන ගන්න එක තමයි අපිට ඉතින් ඉස්සරහට රීනේම් වෙලා අපිට හම්බෙන්නේ. ඉතින් මේකෙදි ගන්න එකේ ස්වභාවය වෙනස් වීමේ හැකියාවක් තියෙන ගොඩක් තුනට. ඉතින් ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉතින් UMP9 එක නම් අපිට 0.15 PUBG වර්ෂන් එකෙන් ඉස්සරහට අපිට බලාගැනීමේ හැකියාවක් වෙන්නේ නැති වෙයි කියලා අපිට මේ බීටා වර්ෂන් එකත් එක්ක තහවුරු වෙනවා. ඉතින් මේ ප්ලේ ලෝඩ් මෝඩ් එක ඉතින් මේ ප්ලේ ලෝඩ් මෝඩ් එකේදී තමා අපිට මේ අලුත්ම හෙලිකොප්ටර් එක අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ පෙන්වන අලුත් හෙලිකොප්ටර් එක RPG එක. ඉතින් මේ RPG එක දෙන්නේ මොකෝ? RPG එක දෙන්නේ අපිට මේ හෙලිකොප්ටර් එක ඩවුන් කරන්න. ඉතින් අපි සාමාන්‍ය ගන්න එකකින් අපි මේක කරන්න ගියොත් එහෙම ගොඩක් වෙලා යනවා. අත්තම කිව්වොත් ගොඩක් අපහසුයි. ඉතින් මේ RPG එක දෙන්නේ අත්තම කිව්වොත් මේ හෙලිකොප්ටර් එක දෙන හින්දා තමයි ඉතින් හෙලිකොප්ටර් එක ඩවුන් කරන්න. අපි ඉස්සරහට බලමු මේක ගියාම අපිට කොහොමද හෙලිකොප්ටර් එක හම්බෙන්නේ, RPG එක කොහොමද කියලා. ඉතින් ඒකම අපිට ඒගොල්ලෝ පෙන්වනවා මේ ID කාඩ් එක, ප්ලේයර් ID කාඩ් එක ගැන.
ඉතින් මේ ප්ලේ අයිඩි කාඩ් එක ඇත්තම කිව්වොත් කොඩ් එකේ තමයි අලුතෙන්ම හඳුන්වලා දුන්නේ. ඉතින් ඒකෙන් අපිට පුළුවන් ඒකේ ડોක්ටර් කියලා කියන්නේ. ඒකෙන් අපිට පුළුවන් වෙන අපේ ටීම් මේට් මරණට පස්සේ අපිට ආපහු යව ගෙන්න ගන්න. ඉතින් මේ PUBG එකේදී 0.15 බීටා වර්ෂන් එකේදී අපිට පෙන්වන හැටියට මේ අයිඩි එක අරගෙන අපිට ඒ කුළුණක් ආසන්නයට සිග්නල් කුළුණක් වගේ එකක් මේ ආසන්නයට යන්න වෙනවා. ඒ ආසන්නයට ගිහිල්ලා තමයි අපිට අපේ ටීම් මේට් රීකෝල් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඔප්ෂන් එක වළංගු වෙන්නේ එක සැරේකට විතරයි. ඉතින් කොඩ් එකේ මේකේ ඒ ආකාරයෙන් බැලුවොත් මේ සිග්නල් කුණක් ළඟට යන්න ඕන නිසා ඒ ඔප්ෂන් එක ටිකක් වෙනස් ආකාරයකින් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට අපේ හෙලිකොප්ටර් එක කොහමද මේ අපිට හම්බෙන මේ ටීම් ID කාඩ් එක. ඉතින් ඕගොල්ලන්ට පේන ඔන්න අපිට හම්බුණා RPG එකක්. ඉතින් RPG එකක් කිව්වහම ඔයගොල්ලෝ දන්නවා RPG එකක් කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපි මේක අරගෙන බලමු. ඔයගොල්ලන්ට පේනවා මෙතන එනිමි කෙනෙක් හෙලිකොප්ටර් එකක් තිබිලා අරන් ගියා. ඉතින් අපිත් බලමු අපිට හෙලිකොප්ටර් එකක් හම්බෙයිද කියලා. ඉතින් අපි බලමු කොහොමද හෙලිකොප්ටර් එකක් හම්බෙයිද කියලා අපි මේ විදිහට. ඉතින් ඕගොල්ලන්ට පේන ඔන්න අපිට හම්බුණා.
දැන් අපි පලේ කරන්නෙන් ටීම් ඩෙත්මැත් කියන අලුත්ම ඉවෝ ග්‍රවන්් එකගේ තියෙන අපේ අලුත්ම පලේමෝඩ් එක ඉතිං අපි මෙන්න මේක මේ විදිට ඔපන් වනට පස්සේ අපිට පේනවා ඒගොල්ල නොම හෙල්ප් එක විදිහට පෙන්න්නවා අපිට ටීම් ඩෙක්නැත් එකේ දී එන්ලස් විදිහට තම අපිට එක යන්න ඉතින් අර විදිටම අපි ගන්ස් දෙකක් ඒ වෙලාම තෝරාගැනීම හැකියාව තියෙනවා ඉතිං ඒකති අපිට මුලින්ම අපි අපේ තියෙන ගන්සල්ට හර යන අපේ ඇමොත් අරගෙන යන්න ඕනේ ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ පේන වික්ටරියෙන්නේ අපි ගන් ස්කෝ එකත් එක්ක කියන්නේ එනිමිස්ලා කිල් කරන ආකාරයට තමයි. ඉතින් ඒ වගේම තමයි අපිට මේ හෙල්ප් එකේ ඊට පස්සේ අපිට පේන ඔයගොල්ලෝට මතක ඇති කොඩ් එකේ ඉන්නේ අලුතෙන්ම හම්බුන ඉමෝජි එකක් විදියට ඇක්ෂන් එකක් විදියට තමයි මේ ලිස්සගෙන යන එක අපිට හඳුනා ගන්න පුළුවන් උනේ. ඉතින් මේ ඔප්ෂන් එක මේ කූල් ඔප්ෂන් එකත් අපිට මේ PUBG අලුත් බීටා වර්ෂන් එක අලුත් අප්ඩේට් එකත් එක්ක අපිට හම්බෙනවා කියලා 100%ක් තහවුරු වෙනවා මේ බීටා අපේ මේ ගේම් ප්ලේ එක බැලුවාම. ඉතින් මේ ටීම් ඩෙත්මැත් එකේදී ඒගොල්ලෝ පෙන්වනවා මෙන්න මේ විදිහට අපි ෆුට් ස්පින් බටන් එකයි අපි නැවෙන්න පාවිච්චි කරන බටන් එකයි ඒ දෙක එකට ප්‍රෙස් කරාම මේ විදිහට ලිස්සගෙන යන ඇක්ෂන් එක අපිට PUBG එකේදීත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් කිව්වොත් ඒක කූල් ෆීචර් එකක්. අපි බලමු මේක කොහොමද අපි ප්ලේ කරද්දී දැනෙන ෆීලිං එක කියලා අපි බලමු. ඉතින් ඕගොල්ලෝ දන්නවා අලුතෙන්ම රිලීස් වෙච්ච කොඩ් කියන අපේ අලුත්ම ගේම් එකේදීත් මේ විදිහම ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් අපි මේක ප්ලේ කරලා බලමු කොහොම වෙයිද කියලා.
ඉතින් අපි ට්‍රේනිින් කැම්පිට ගල් බලම කොහොද මේක අපි ට්‍රේනිින් කැම්පිගේ දියලුත මනවාද එකතු වෙලා තියන්න කියලා ඉතිං අපේ ලෝඩ්ඩන අපි බලම මනවා දළතෙන් එකතු වෙලා තියෙන කියලා ඉතිං අපි ට්‍රේනිින් කැම්පි කටාවා ඉතිං මම සම්පල්ලයක් විදිහට මෙතන බලාගෙන ගියොත්තේ මටතෙන් ගන්ස් ඇවිල තින ඔගොල්ලොන්ටම කලින්කිවෝගේම මිනිගන්න එක ඉතින් මං මේකට ගෝසයකකුයි M742යකුයි එක 7.62 මං දෙසියක් කරගෙන යනවා මට චෙක් කරන්න ඉතින් මං ඕගොල්ලන්ට කලින් කිව්වාගේ ඉතින් මං ඕගොල්ලන්ට මුලිනුත් කිව්වා අපිට හම්බෙන දැන් ගෑස් කෑන් එක අපිට ෂෝට් කරලා පුපුරන්න පුළුවන් ඒක හරියට බොම්බයක් වගේ ඉතින් ඕගොල්ලෝ දැක්කා දැන් ඒක පුපුරන්න පුළුවන් විදිය අපිට ඒක නෝමල ෂූට් කරලා අපිට ඒක පුපුරගිනීමේ හැකියාව තියෙනවා ඉතින් අපි ගියොත් එහෙම මෙතෙන්ට මුලින්ම අපිට අර සාමාන්‍ය ස්කූට් එක නෝමල් මෝටර් සයිකල් එක ඊට පස්සේ අපේ ස්නෝ රයිඩ් එක ත්‍රීවිල් එක ඊට පස්සේ බගී එක ඉතින් අපේ ලෝරයිඩ කාස එක ඉතින් ඒකේ වහල තියෙන කායක නෝමල් කායක රෝඩ් ට්‍රස්ට් එක ඉතින් ඒ වගේ අපිට නෝමල් හම්බෙන අපිට කාස් ටික බලාගෙනම හැකියාවක් තියෙන ඉතින් ඒක මෙන්න මේක තමයි විශේෂත්වම දේ ඉතින් මේකට බ්‍රූම් 2 කියලා කම්පියුටර් එකට ආපු එකේ යටතේ හඳුන්වනවා ඉතින් මේකේ නම නම් හරියට මේගොල්ලෝ මොබයිල් එකට තෙද්දී රිලීස් කරලා නැහැ තාම බීටා වර්ෂන් එකේ ඉතින් අපි ඒකෙ මෙන්න මේ විදිහට ට්‍රයිල් එකක් ගත්තා තේම ඔයගොල්ලන්ට පේනවා ඒක ඇත්තම කිව්වොත් යුද්ධ ටැංකියක් තමයි ඉතින් මේක විශේෂත්වය තමයි ඇත්තම කිව්වොත් මේකට වතුරෙත් යන්න පුළුවන් නෝමල් ගොඩු බිමේ යනවා වගේ මේ කියන්නේ මේක විශේෂ වෙහිකලයක් වෙනවා මේක ගොඩක් වෙලාවට ෆ්ලෑ ගන්න එකකින් හම්බෙනවා කියලා තමයි ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ ඉතින් මේක බුලට් ප්‍රූෆ් අතින් ගත්තත් එහෙම ඇත්තම කිව්වොත් USDI එක වගේ බුලට් ප්‍රූෆ් වෙනවා ඉතින් අපිට නෝමලි එක යස් කරන්න පුළුවන් ඇතම කිවත් මේ ගොඩක් වටින්න මේ ගොඩ බිමේ ජලය දෙකේම යන්න පුළුවන් හින්ද ඉතිං අපි මේකේ නෝමල් අපේ ගත්තත මෙ මේ විදිර අපිට බලාගෙන හැකවතින අපි නොමල් ටෙස්ට කර බලම කොමද කියලා හැබයි මේකෙදි කඳු හෙම අදදිනම් ගොඩක් බැහැ මේක පිකප්ේ ගොඩක් අඩුයි ඔගලන්ට පේනවා ඇති ඒක මම මේ විදි රිවස් කරාම මම ෆයරෙන් කරල බලුවත් හෙම මේකේ රෝධවලට නම් ෆයවෙන් නැහැ ඉතිං රෝධ බුලට් ප්‍රූෆ් වෙනවා ඉතින් ඒක ගොඩක් විශේෂත්වයක් වෙනවා මේ වෙහිකල් එකට ඉතින් ඒ වුණාට මේක බුලට් ප්‍රූෆ් රෝධ තිබ්බට නෝමල් අපේ වෙහිකල් එකට මෙන්න මේ විදිහට අපි ෆයර් කරොත් එහෙම ඒක නෝමල් වෙහිකලයක් විදිහට බ්ලාස්ට් වෙනවා ඉතින් ඔගලන්ට පේන්නේ නැති ඉතින් මං ආපහු මේක අරගෙන යන්නේ සාමාන්‍යයෙන් මේක බූස්ට් කරලා යද්දී පැර කිලෝමීටර් 63ක 72ක වගේ උපරිම වේගයෙන් යන්න පුළුවන් හැබැයි මේ වගේ ස්ථානවලදී කඳු වලින් නම් මේ විදිහට යන්න බෑ අපිට ඒ ඔප්ෂන් එකට මේ වෙහිකල් එක ඇත්තම කිව්වොත් හරියන්නේ නැහැ ඉතින් ගොඩක් වතුර යන්න නම් මේක ඉතාමත් හොඳයි ඇත්තම කිව්වොත් වෙහිකල් අතින් තියෙන පළවෙනි තැනට අපිට PUBG එකේ මේ වෙහිකල් එක ගන්න පුළුවන් ඉතින් අපි බලමු මේක FPP රිවියු එකක් විදිහට අපිට මේක කොහොමද බලාගන්න හැකියාව තියෙන කියලා මේ වෙහිකල් එක ගැන ඉතින් අපි
ඉතින් මන් දැන් ආවේ මේ අපේ බ්‍රූම් 2 එකේ FPPV එක යටතේ ට්‍රේනින් කැම්ප් එකට. ඉතින් මෙතනදී නම් අපිට මේ බ්‍රූම් 2 එක බලාගෙන ඉන්න හැකියාව නැහැ. මං හිතන්නේ මේ බීටා වර්ෂන් එක අප්ඩේට් වෙද්දී මේ වර්ෂන් එකට තාම දීලා නැහැ. ඉතින් ඉස්සරහ වර්ෂන් එකදී අපිට ඒකත් බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. අපි ඉස්සරහට ඒ ගැන අපි ආපහු කතා කරමු. FPPV එක යටතේ කොහොමද මේ අලුත් vehicle එකේ තත්ත්වය කියලා. ඉතින් මන් දැන් ආවේ මේ අපේ බ්‍රූම් 2 එකේ FPPV එක යටතේ. ඉතින් ඔයගලන්ට පේන මේ අලුත්ම අලුත් විදියට සුදු පාට උකුස්සෙක් වගේ ඉන්නවා. ඉතින් මේ උකුස්සකින් මොකද්ද කියවෙන්නේ? මේ උකුස්ස ඇත්තම කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා කොඩ් එකේදී අලුතෙන්ම ආවා අපිට ඩ්‍රෝන් එකක්. ඉතින් ඒ ඩ්‍රෝන් එකෙන් අපිට එනිමිස්ලා හොයාගෙන මේ කියද්දි. ඉතින් මං මේක ගැන කියන්න හරියටම බෑ. මොකද මේකෙදී මට මේ අපේ මේ බීටා වර්ෂන් එකේදී තාමත් මේක හරියටම හඳුන්වලා දෙලා නැති හින්දා ඉතින් නෝම විදිහට අපි මේකේ තියෙන හෙල්ප් එක කියවුවහම අපිට දැනගන්න පුළුවන් වුණේ මේකේ එක එක ඇනිමේෂන් තියෙන මේ කුරුල්ලට අපි ජම්ප් වෙද්දී අතුමකත් අපිත් එක්කම මේ කුරුල්ලා ඉන්නවා. ඉතින් එනිමි කෙනෙක් ආවහම එක එක විදිහට පෙන්නනවා. ඉතින් ඒ වගේම තමයි අතුම කිව්වොත් මේ කුරුල්ලට මේ කුරුල්ලා පේන්නේ අපිටයි අපේ ටීම් මේට්ලටයි විතරයි. ඉතින් ඒක ඇත්තම කිව්වොත් ගොඩක් හොඳ දෙයක්. ඉතින් මේ කුරුල්ලකෙන් ගොඩක් ඒවා අපේ ටීම් මේට්ලට දැනගන්න පුළුවන් මං ගැන. ඒ කියන්නේ අපේ ප්ලේය ගැන අපේ ටීම් මේට්ලට අනිත් අයට දැනගන්න පුළුවන් මේ කුරුල්ල හරහා යම් යම් දේවල් ටිකක්. ඒ කියන්නේ අපි ඒ කියන්නේ අපිට හෙල්ප් එකක් ඕන වුණාම එක එක විදිහකටද, ඒ කියන්නේ අපි එනිමි කෙනෙක් කිල් කරාම තවත් විදිහට, නැත්නම් ෂෝට් එකක් ඇහුණ ගමන් ඒ කුරුල්ලගේ එක එක ඇක්ෂන් මෙන්න මේ විදිහට ඔයගලන්ට මේ විදිහට මම මාර්ක් කරලා දී ඔයගලන්ට පේන එක එක ඇක්ෂන් තියෙනවා. ඉතින් මේ ඇක්ෂන් අන්ලොක් වෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් මේ PUBG 0.15 කියන අප්ඩේට් එක ඇත්තම කිව්වොත් හියුජ් අප්ඩේට් එකක්, ගොඩක් ලොකු අප්ඩේට් එකක්. ඉතින් මං කියන්නේ කොඩ් ප්ලේ කරන අයට, PUBG අතහැරලා කොඩ් ප්ලේ කරපු අයට ඇත්තම කිව්වොත් ලොකු වෙනසක් වෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් මේක බලාපොරොත්තුෙන් ඉන්න ඕනේ අප්ඩේට් එකක් ගේම් ප්ලේස්ලා වශයෙන්. ඉතින් කොට් ප්ලේ කරන PUBG අයින් කරන්න හිතන් ඉන්නේ මං කියන්නේ, මං හිතන්නේ ඒක ඇත්තම කිව්වොත් අතාරින්න ඕනේ මේ වීඩියෝ එක දැක්කට පස්සේ. ඉතින් PUBG එකේ මේ 0.15 කියන අප්ඩේට් එකත් එක්ක අපි අලුතෙන් හම්බෙමු මේකේ ආපු ඒවා නැති ඒවා කතා කරන්න. ඉතින් අප්ඩේට් රිලීස් ඩේට් එක නම් තාම අපිට එහෙම ඔෆිෂියලි PUBG එකෙන් කියලා නැහැ, Tencent එකෙන්. ඉතින් ළඟදිම මේක හම්බ වෙනවා කියලා ගොඩක්